බංගලාදේශයේ ඒ ප්‍රශ්නෙත් එක්ක අපේ රටේ අධ්‍යාපනය ලබන්න තරුණ පිරිස වගේම රැකියා වලට ගිහිල්ලා ඉන්න අපේ රටේ ජාති කියන මොන හරි ප්‍රශ්නයක් ගැටුණොනක් වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවද කියන එක ඔබතුමා හොයලා බලලා තියෙනවද තරුණ තරුණියන්ට අපේ අයට මොනවා වුණත් කමක් නැහැ කියන කණ්ඩායම අතන ඉඳලා රටේ ආර්ථිකය හදන හැටි සාකච්ඡා කරනවා අපිට පේනවා පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉඳගෙන නාලක ගොඩහේවලත් එක්ක ලංකාවේ ඉස්සර ආර්ථිකය හදපු විදිහටම අපේ 2835ක් දැනට බංග්ලාදේශයේ ජීවත් වෙනවා සිසුන්ගේ සංඛ්‍යාව අපිට නිසියාකාරව ලබා ගන්න බැරි වුණා අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා දැනගන්න අපේ තානාපති කාර්යාලය හරහා දැනට අපේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බංග්ලාදේශයේ අනතුරක් සිද්ධ වෙලා නැහැ කියන එක නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍යත්වයක් ඇති වුණොත් ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂිත වැඩපිළිවෙල සම්බන්ධයෙන්ුත් විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සඳහා මැදිහත් වීම කරනවා බංග්ලාදේශයේ ඇතිවෙච්ච කනගාටුදායක තත්ත්වය පිළිබඳව අපේ ඉතාමත්ම කනගාටුව පත් කරනවා මේ ප්‍රශ්න වර්ජන රැලි මේ හැම දෙයක් එක්කම සමහරලාවට වෘත්ති අයිතිවාසිකම් දිලා ගන්න ඕනේ. හැබැයි සමහර කාරණාවලදී අපිට පැහැදිලිව පේන්න තියෙනවා ඒවා සමහරලාට පවතින ආණ්ඩුව මිත්‍ය හේතු කරනවා. ඉතින් මෙහෙම රැල්ලක් පසුගිය කාලෙත් ආවා. හැබැයි ඒක ජනතාව ප්‍රතික්ෂේප කරා. ජනතාව හැම වෙලාවෙම කිව්වේ මේ ඔක්කොම පුද්ගලීකරණය කරන්න ඕන වගේ කාරණා. කරුවපත් උනේ මේ ළඟදී ඔබතුමා සේවකයෝ 60 දෙනෙක්ව ඉවත් කරා. මම දැනගන්න කැමතියි ඒ අය සම්බන්ධයෙන් මොකද්ද ක්‍රියාමාර්ගය අපිට මේ අයට යම් සහනයක් දෙන්න පුළුවන්ද? මම සේවකයන් 62ක් ඉවත් කළා නැහැ. ඒක පාලන අධිකාරිය විසින් ගත්ත තීන්දුවක්. දේශපාලන වශයෙන් කටයුතු කරන වෘත්තීය සමිති කීපයක් ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයේ ගත්ත මේ රටේ මතයක් නිර්මාණය කළ තිබුණා නව විදුලි බල පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ විදුලි බල ක්ෂේත්‍රයේ සියලුම දේවල් පෞද්ගලීකරණය සිදු වෙනවා කියලා. දැන් විදුලි බල පනත සම්මත වෙලා විදුලි පනත සම්මත වෙලා මාස දෙකකට වැඩි කාලයක් වෙලා තියෙනවා. එහෙම කිසිම පෞද්ගලීකරණයකට ගිහිල්ලා නැහැ. සේවකයන් විශාල පිරිසක් පාවිච්චි කරා ඔවුන්ගේ දේශපාලන අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා සේවාවන් අඩාල කරගෙන. වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් සේවාවන් වලට බාධා නොවී කටයුතු කරපු පිරිස් වෙනුවෙන් අපි නීතිමය පියවර අරගෙන නැහැ. විනයානුකූල පියවර අරගෙන නැහැ. නමුත් ඒ අවස්ථාවේ දින 3ක් ගෙවීම් කවුළු වහලා ජනතාව අපහසුතාවයට පත් කරමින් සේවාවන් අඩපණ කරපු 62ක් පාලන අධිකාරිය විසින් තීන්දුවක් අරගෙන ඔවුන්ගේ සේවා සේවය අත්විටවලා තියෙනවා. දැන් මේ වන විට ගරු මන්ත්‍රීතුමනි ඔවුන් වෙනුවෙන් පිළිබඳව පරීක්ෂණ කටයුතු අවසන් වෙමින් පවතිනවා. නීතිමය පැත්තෙනුත් ඔවුන් මම හිතන්නේ මේ වෙලාවේ අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙන කරුණු අපි පාලන අධිකාරියට උපදෙස් ලබා දීලා තියෙනවා. පරීක්ෂණ වාර්තාව ලැබුණාට පසුව ඒ පිළිබඳව කටයුතු කරලා අවශ්‍ය සුදුසු පියවර ගන්න කියලා නොමිලේ නඩු කටයුතු වෙනින් පෙනී ඉන්නවා අපේ නීතිඥයෝ කියලා ජනතා විමුක්ති පෙරමුණේ. දැන් අපිට වෘත්තීය සමිතිය අවිල්ල කියනවා සුනිල් වටගල ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥතුමා ලක්ෂ 55ක් කරන් තියනවා කියලා මේ 62 දෙනා වෙනුවෙන් නඩුමය කටයුතු වලට පෙනී ඉන්න. එතකොට මේ කට්ටිය පාරටත් බස්සනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය වෘත්තීය ක්‍රියාමාර්ග වලට. අනිත් පැත්තෙන් මුදලුත් එකතු කරලා ඒ මුදල් වලින් ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරුන්ට ගෙවනවද නැත්නම් ඒ මුදල් පාවිච්චි කරලා තමන්ගේ දේශපාලනය කරනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අහිංසක මිනිස්සු 62ක් අද මාස 6ක් තිස්සේ ගෙදර ඉන්නවා. ආණ්ඩුව නිශ්චිතව මේ අවස්ථාවේ රටට ප්‍රකාශ කර සිටිය යුතුයි ජනාධිපතිවරණය පවත්වන්නේද නැද්ද යන්නේ. විවස්ථා සංශෝධනයක් විශේෂයෙන්ම අධිකරණ ඇමතිවරයාගේ අනුකූලතාවයකින් තොරව ජනාධිපතිවරයාගේ අභිමතය මත ඒ ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙනවා. යම් හේකින් ජනාධිපතිවරණය කල් දැමුවොත් මහමැතිවරණය පවත්වන්නේද ජනාධිපතිවරණය පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳ මේ ගරු සභාවේ ආණ්ඩු පක්ෂයේ මතය කුමක්ද? මොකද අපි දැකලා තියෙන රතන උන්නාංශය හැමදාම බිල්ල වවනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ ජනාධිපති වෙන නියමිත කාලෙට තියෙන ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට ගවන්න කැමති ජනාධිපති තෝරගන්න අවස්ථාව ලබා දෙනවා කියන එක ඉතාමත් පැහැදිලිව රජය වෙනුවෙන් අපි කියන්න ඕනේ. මොකද මේ වගේ ප්‍රශ්නෙට කෙටියෙන් උත්තරයක් දෙනවා රජයක් හැටියට මේ මැතිවරණය පවත්වන්න කිසිම බාධාවක් කරන්නේ නැහැ. නියත වශයෙන්ම ජනාධිපති මැතිවරණය පවත්වනවා. මේ සතියේ මැතිවරණ කොමසාරිස්තුමා කියලා තියෙනවා නිවේදනය නිකුත් කරනවා කියලා. ඒක නවත්තන්න අපව කාටවත් බෑ. රජයක් හැටියට නවත්තන්නෙත් නෑ. සල්ලිත් දීලා තියෙනවා. පාර්ලිමේන්තුව විසිරුණාද කියලා එහෙම විසිරවන්න අවස්ථාවක් නෑ. ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ 20 වෙනකම් පාර්ලිමේන්තු කාලේ තියෙනවා.